අයිබවන් සැමට කලින් සත්‍ය ප්‍රථමයෙන් ගෙනෙන්න අදත් අපි සූදානම්. මම යුගන්ති මයුරිකා ප්‍රථමයෙන් පුවත් සිරස්තල. හිජාප සන්ධානයේ මහලේකම් දුහුරය මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාරට. පිරිසක් අලියයිල්ලයි, තවත් පිරිසක් වෙනත් සලකුණකින් එයි. සන්ධාන සලකුණ සහ නම පිළිබඳ අර්බුදයක්. එජාප සන්ධානයට පොහොට්ටුවෙන් නමක් සහ සලකුණක්. ජනපති වැලිකඩයයි. විශ්වවිද්‍යාල හැරගිය සිසුන්ට සාධාරණ ඉටු කිරීමට කොමිසමක්. ඔස්කා ඉතිහාසය අලුත් කළ 92 වැනි අති උත්කර්ෂවත් සම්මාන උළෙල. දැන් දේශීය පුවත්. එක්සත් ජාතික පක්ෂයේ තිරුණාත්මක කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද පස්පුරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැතුණා. එහිදී එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ සන්ධානයේ මහලේකම් ලෙස රංජිත් මදුම බණ්ඩාර මහතා ඒකමතිකව තෝරාපත් කරගෙන තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද පස්වර 3:30ට පමණ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා. පැය 3ක පමණ කාලයක් පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පස්වරු 6:30ට පමණ අවසන් වුණා. රැස්වීමෙන් අනතුරුව කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට සහභාගී වූ මන්ත්‍රීවරුන් මාධ්‍යට මෙලෙස අදහස් පළ කළා. අද ඉදින් සජිත් ප්‍රේමස මහත්තයාගේ නායකත්වයෙන් සන්ධානයේ වැඩ කටයුතු කරගෙන යන ආකාරය සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරා. හෙට අනිද්දාම අපි සන්ධානයේ ලාංඡනය නම සියල්ල අපි ඉදිරිපත් කරනවා. මහලේකම් ධූරයේ සම්බන්ධව අදහස් ඉදිරිපත් වුණත් කිසි කෙනෙක්ගේ විරුද්ධත්වයක් ප්‍රකාශ වුණේ නැහැ. ඊට අමතරව සලකුණ සම්බන්ධව අදහස් කීපයක් ඉදිරිපත් වුණා. ඒ වගේම සන්ධානයේ සහෝදර පක්ෂත් එක්ක මේ සන්ධානය කොහොමද ගොඩනැගෙන්නේ කියලා ඉදිරියේදී අපි තීරණය කරනවා. ඒ වගේම පොඩි පොඩි ප්‍රශ්න කීපයක් ආවේ ඉදිරි දින දෙක තුන ඇතුළත ඒ ප්‍රශ්න විසඳන්න අපි කටයුතු කරනවා. නෑ, විපක්ෂ නායකතුමා එළියට ආවා. ඒ සම්බන්ධව සන්ධානයේ විය යුතු ආකාරය ගැන එතුමා කතා කරා. විශේෂයෙන් එතුමාට ඕන එතුමා පිහිටවන සන්ධානයේ කිසිම වෙන වෙන පාලන වලින් තොරව එතුමාට ඒකේ සම්පූර්ණ බලය නායකත්වය ඕන කියන එක තමයි එතුමා කිව්වේ. මේ සන්ධානය තුළ සියලු බලතල දෙන්න ඕන, කාටවත් කකුලෙන් අදින්න ඉඩ තියන්නේ නෑ. මේකට කකුලෙන් අදින කට්ටියක් එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණයට යම් යම් බාධා පමුණන කට්ටියක් මේ සලකුණ සම්බන්ධ ප්‍රශ්නයක් ආවා. ලකුණ අපි ඉදිරියේදී ප්‍රකාශපත් කරනවා. සමහර කාරණා පිළිබඳ ආපස්සට යන්න හදනවා. ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව දින 100ක් ගත වෙනකොට අද ෆේල්. ඒ ෆේල් වෙච්ච ආණ්ඩුව පරාද කළා. සිංහල අවුරුද්දෙන් පස්සේ මේ රටේ සජිත් ප්‍රේමදාස අගමැතිතුමා වන ආණ්ඩුවක් පිහිටවීමට අවශ්‍ය පදනම අපි මේ හදන්නේ. ඒකට අපිට නිදහස තියෙන්න ඕන. ඒ සන්ධානය අපි ගොඩනගනකොට ඒ නිදහස අපිට නැත්තා. ඒ ශක්තිය අපිට ගොඩනග ගන්න අමාරු වෙනවා. අපිට හදවතට සමීප ලකුණකින් තරම් කරලා කිසිම ගැටලුවක් නැහැ ජයග්‍රහණය කරන්න. රැස්වෙච්ච කෘත්‍යාධිකාරී මණ්ඩලය කිව්වේ අපි අලිය ලකුණෙන් තරම් කරන්න ඕන කියලා. තුනෙන් දෙක මතෙද්දී අලියකින් තරම් කරන්න ඕන කියලා. ඒ වගේම සන්ධානයේ ව්‍යවස්ථාව ගැනත් අපිට අධ්‍යයනය කරන්න අවස්ථාවක් ලැබුණේ අපි ගිය සැරේ කිව්වා සන්ධානයේ ව්‍යවස්ථාව. ඒක ඉදිරිපත් කරලා තිබෙත් නැහැ. කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී තවත් යෝජනාවක් අපි සම්මත කරගත්තා. නවීන් දිසානායක, ලක්ෂ්මන් කිරියල්ල, රවි කරුණායක මහතුරුන්ගේ සමන්විත කමිටුවක් පත් කරන්නේ කමිටුව විසින් සන්ධානයේ ඉතුරු තනතුරු සඳහා සුදුසු නම් යෝජනා කිරීම සඳහා කෘත්‍යාධිකාරී මණ්ඩලයට අද විශේෂයෙන්ම තනතුරු කිසිවක් අනුමත කිරීමක් හෝ තනතුරු සම්බන්ධව යෝජනා කිරීමක් කිසිවක් සිද්ධ වුණේ නැහැ. මමත් ඇතුළු බහුතර පිරිසකට අලියා ලාංජනෙන් ඡන්ද දීල්ලමු කියන එක තමයි අපිට තිබිච්ච ඕනකම තිබ්බේ. සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් අලියා ලාංජනය තුළ ඡන්ද ඉල්ලන්න ඕනේ කියලා. පොඩි කට්ටියක් මේකට විරුද්ධ වුණා කියලා අපිට හිතුණා. ඉඳලා නැගිටලා ගියා. ඉතින් අපි හිතනවා අපිට සජිත් ප්‍රේමදාස මහත්මයාගේ නායකත්වයේ ඕනි මේ මැතිවරණය සඳහා ගෙනියන්න. ලාංඡනයේ බහුතරයක් තිබ්බේ අලිය ලකුණෙන් තරඟකරන්න. මේ අලිය ලකුණෙන් තරඟ කිරීම සම්බන්ධයෙන් උපදේශක මණ්ඩලයක් අපි පත් කරලා සිකුරාදාට හෝ සෙනසුරාදාට උපදේශක මණ්ඩලයේ අනුමැතිය මේ අලිය ලකුණට ගන්න බලාපොරොත්තු වෙනවා. අලිය ලකුණ සම්බන්ධයෙන් වෙනස් තීරණයක් ගන්නවා නම් උපදේශක මණ්ඩලයෙන් අපිට කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඒක අනුමැතියට එවන්න අවශ්‍යයි. ඒක තමයි අපි ගත්ත තීරණය. සම්ප්‍රදායනුකූල අපේ හදලා තිබෙන සන්ධානවල ජයග්‍රහණයන් සහ
පරාජය දිහා බැලුවාම එක්සත් ජාතික පක්ෂය අලිය ලකුණු යටතේ තරඟ කරන්න ඕනේ කියන මතය. ඒ මතය තමයි ඉදිරිපත් වුනේ. ඒ ගැන තවත් සාකච්ඡා කරන්න රනිල් වික්‍රමසිංහ නායකතුමා අවශ්‍ය නම් උපදේශක මණ්ඩලය සමග සාකච්ඡා කිරීමේ අවස්ථාව ඉදිරි කරලා තිබුවා. ඡන්දේ ඉල්ලන ලකුණ පිළිබඳව සාකච්ඡාවට ගනු ලැබුවා. එහිදී බහුතර මතය වුනේ අලියාගෙන් ඡන්දේ ඉල්ලේ යුතුයි කියලා. දවස් මං හිතන්නේ 20ක් ඇතුළත ඡන්දේ ප්‍රකාශයපත් කරනවා. ඉතින් අපි දන්නේ නැති ලකුණකින් යන්න පුළුවන්කමක් නැහැ කියන එකයි කිව්වේ. විශේෂයෙන් මේ ගොඩක් අයට හුරු වතුකරේ අයට හුරු ඒ වගේම බොහෝ ගම්බද අයට හුරු පාර්ලිමේන්තු මැතිවරණ අලියා ලකුණ එහෙම නැත්නම් හංසයා වගේ එකකින් යන්න ඕනේ. ඉතාමත්ම කනගාටුදායි. මොකද සජි ප්‍රේමදාස මෛතුමාගේ නායකත්වයෙන් සන්ධානයක් හදලා ඒ සන්ධානය හරහා ඡන්දට ඉදිරිපත් වෙන්න තිබිච්ච අවස්ථාව බොහෝ දුරට නැති වෙන දෙයක් තමයි මට පේන්නේ වෙන්නේ. එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර අර්බුදය මේ වන විට ඉතා උග්‍රතට පත් ඇති බව රාජ්‍ය මාධ්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වමින් රාජ්‍ය මාධ්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. මේ වෙනකොට එක්සත් ජාතික පක්ෂය ඇතුලේ මහා අර්බුදයක් නිර්මාණය වෙලා ඒ අර්බුදය දැන් උඩු දුවලා චූලෝදර මහෝදර සටනකට බවට පරිවර්තනය වෙලා තියෙනවා. අපිට පේනවා රයිල් වික්‍රමසිංහ පාර්ශවය සහ සජිත් ප්‍රේමදාස පාර්ශවය මේ වන විට ඉතාමත්ම භයානක සටනකට එකතු වෙලා තියෙනවා. ඒතර මේ නව සන්ධානයේට දැන් මේ වන විට ප්‍රශ්න ගණනාවක් මතුවෙලා තියෙනවා. දැන් මේ සන්ධානයේ නම ලකුණ එනකන් රටේ ජනතාව බලන් ඉන්නවා. අපිට වැඩිය බලන් ඉන්නවා එක්සත් ජාතික පක්ෂයයි. මේ ඉන්න සමාජිකයා මොකද්ද අපේ ලකුණ කි. මේ ඇයට ලකුණකුත් නමකුත් හොයාගන්න බැරි නිසා මම කල්පනා කරා එතුමන්ලට අපි ආණ්ඩුව හැටියට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැටියට අපෙන් යෝජනාවක් දෙන්න. දැන් අලියත් එපා වෙලා තිනවා. දැන් හංසයත් එපා වෙලා තිනවා. දැන් අපි යෝජනා කරනවා හොඳම ලකුණ කොකා. මුලින්ම යහපාලන ආණ්ඩුව රටටම කොකා පෙන්නු. මුළු රටම අමාරුවේ දාවු පක්ෂයක් මේ. UNP එකේ අමාරුව දාන්න නම් හොඳම ලකුණ තමයි කොකා. එතකොට UNP ගන්න කොකා පෙන්න ඉන්න පුළුවන්. ඒකට හොඳ නමක් තිනවා. එක්සත් ජාතික රට විනාශ කළ සන්ධානය හැටියට මේ නම පුළුවන් ඉදිරියට ගන්න. මේ අතර නාම රාජපක්ෂ මන්ත්‍රීවරයාද එක්සත් ජාතික පක්ෂ නව සම්ධානය පිළිබඳව අදහස් පළ කළා. එක්සත් ජාතික පක්ෂ කලබල වෙලා. අපි සජිත් ප්‍රේමදාස මහත්තයරි කියන්නේ කරුණාකරලා හදන සම්ධානයක් ඉක්මනට හදාගෙන පාර්ලිමේන්තු මැතිවරණයට එන්න. මොකද ඔබතුමාලගේ සම්ධානය හදරකම් මේ රටේ ජනතාවට ඉන්න බෑ. අද මේ රටේ රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන්න පාර්ලිමේන්තුවේ බහුතරය නැතුව කරන්න බෑ කියන එක අද ඔප්පු වෙලා තියෙනවා. එහෙමනම් මේ රටට ආදරේ නම් සජිත් ප්‍රේමදාස මහත්තයා කරන්න ඕනේ කඩිනමින් පාර්ලිමේන්තු මැතිවරණයකට යන්න ඕනේ. ඒක එතුමන්ලාගේ පෞද්ගලික කාරණයක්. පෞද්ගලිකව පක්ෂ සම්ධානය හදරකම් මේ රටේ ජනතාවට බලාගෙන ඉන්න බෑ. ඉතින් අපි කියන්නේ පිළිමක් කරන්නේ ඔබතුමා කැමති විදියකට එක්ක සන්දානම එක්ක තනියම එක්ක ජාතියන්තරේ ඕන කෙනෙක් එක්ක එකතු වෙලා කරුණාකරලා කඩිනමින් මැතිවරණයකට එන්න. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පස්වරුවේ වැලිකඩ මැගසින් බඳනාකාරයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පස්වරුවේ වැලිකඩ බඳනාකාරයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. එලිමහනේ ඇවිදමින් සිටි රක්ෂිත බඳනාකාරගත සිරකරුවන් සමග කතාබහක නිරත වූ ජනාධිපතිවරයා ඔවුන්ගේ තොරතුරු විමසා සිටියා. මේ අතර සිටි බොහෝ දෙනෙක් මත්කුඩු හෝ මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් බඳනාකාරගත වූවන් වෙනවා. රඳවා ගැනීමට ඉඩ ඇති සංඛ්‍යාවට වඩා තුන් ගුණයක් රක්ෂිත බඳනාකාරගතව සිටින බව ඔහු ප්‍රකාශ කර සිටියා. වැඩි තොරතුරු බඳ පදනම් වූ නඩුගුණ කිරීමෙන් නඩු ඇසීමට විශාල කාලයක් ගත වෙතැයි රැඳවියෝ ජනාධිපතිවරයා ඉදිරියේ කියා සිටියා. මේ හේතුවෙන් තමන්ට දීර්ඝ කාලයක් බඳනාකාරගතව සිටීමට සිදුවෙතැයිද මොහු පෙන්වා දුන්නා. පවතින තත්ත්වය පිළිබඳ සොයා බැලීමට කමිටුවක් පත් කිරීමට පියවර ගන්නා බව ජනාධිපතිවරයා සඳහන් කළා. මෙතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරපරුවේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිලධාරීන් සහ උප කුලපතිවරුන් හමු වුණා. පළවෙනියෙන්ම අපි උසස් පෙළ සමත්තන අයට තෘතිය අධ්‍යාපනයක් ලබා දෙන්නට උපාධියක් ගන්නට තත්ත්වයකට ගෙනියන්නට ඉක්මනින්ම හැකි තරම මඳවා ගන්නට ක්‍රියා කරන්නට වුණා. දැන් මෙතෙන්ට 5000ක් එනවා නම් ඊළඟට තව අවුරුදු 3කින් මෙතෙන්ටයි 20000. ඒ තත්ත්වයට අපිට ගේන්න බෑ. එතකොට අපි කලාංශෙන් උගත් අය වුණත් අපි මේගොල්ලෝ මේ අවුරුදු 3 ඉවරලා එළියට එනකොට අර ජොබ් මාකට් එකට සුදුසු විදියට මේ රටේට අධ්‍යාපනයක් දෙන්නට ඕන. දැන් මේගොල්ලෝ සිංහල ඉතිහාසය, භූගෝලය වගේ එකක් ඇඩ්වාන්ස් ලෙවල් කළට කළා
ඇතුළත් වුණත් මේගොල්ලා අනිවාර්යෙන්ම එක්කෝ කම්පියුටර් සයන්ස් එහෙම නැත්නම් භාෂාවක් එහෙම නැත්නම් ඔය සංචාරක ශාස්ත්‍රයේ මේකකට හරි මේ මොකක් හරි ජොබ් එකකට එන්නට පුළුවන් තැනකට අපි ගේන්න ඕනේ. ඉන්දියාවේ නිල සංචාරයක නිරතව සිටින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද දිනේදීත් ඉන්දියාවේ සිද්ධස්ථාන කිහිපයක් බඳ පුදාගත්තා. ඉන්දිය රාජ්‍ය සංචාරයේ නිරතව සිටින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද දින බුද්ධගයාව මහාබෝධි විහාරය සහ තිරුපති ඇතුළු ආගමික සිද්ධස්ථාන රැසක් බඳ පුදා ගැනීමට කටයුතු කළා. සංචාරය අතරතුරදී අග්‍රාමාත්‍යවරයා වාරණාසි සහ සාරනාත් ප්‍රදේශවල සිද්ධස්ථාන වැඳ පුදා ගැනීමටද කටයුතු කළා. ඉන්දිය රාජ්‍ය සංචාරය අතරතුර වාරණාසි නගරයට පැමිණි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉන්දිය ජනතාව පූජනීයත්වයෙන් සලකන ගංගා නදිය නැරඹීමටද අද එක් වුණා. ඉන්දියාවේ ජනගහනයෙන් 40%ක් පමණ ගංගා නදිය අසබට වාසය කරනවා. ගංගා නදිය පිරිසිදු කිරීම සඳහා ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් ආරම්භ කර ඇති නමාමි ගංගේ නම් සංස්කරණ වැඩසටහන මෙහිදී අග්‍රාමාත්‍යවරයාගේ පැසසුමට ලක් වුණා. හෙට දිනේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉන්දිය රාජ්‍ය සංචාරය අවසන් කර යළි දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. ඊට ප්‍රථමයෙන් තවත් ආගමික වැඩසටහන් කිහිපයකට සහභාගී වීමට නියමිත බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ. නවක මතය හේතුවෙන් විශ්වවිද්‍යාල හැරකිය සිසුන්ට සාධාරණය ඉටු කිරීමේ කොමිසම නවින් නව කොමිසමක් පත් කර ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. මේ රටේ දේශයේ උපන් අපේ බිමේ හැබෑ උරුමකරුවන් වන දරුවන්ට පසුගිය වර්ෂයේ නවක වදේ නිසා 2000ක් විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ අත්තර බව තමයි පොලිස් කොමිසම වාර්තා කළේ. මේ වාර්තා මම එලෙසින් පිළිගන්නේ නැහැ. ඒ නිසා තමයි ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු විනිසුරුවරයෙක්ගේ ප්‍රධානත්වයෙන් අපි කොමිසම පත් කළා. නවක වදේ නිසා විශ්වවිද්‍යාලයේ හැරගිය අයට සාධාරණීය සැලසීමේ කොමිසම. නවක වදේ නිසා විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ අත්තරපු ශිෂ්‍යයන්ට තමන්ගේ රාජ්‍යභාවයේ හෙම්පිටින් ආරක්ෂා වෙනවා. තමන්ගේ ආරක්ෂාව පිළිබඳ රජයේ සහතික වෙනවා. රජයට එහෙම ඒ දරුවෝ ආරක්ෂා කරන්න සහතිකයක් දෙන්න බැරි නම් එහෙම රජයක් තිබිලා වැඩක් නැහැ රටකට. ඒ නිසා ඒ කොමිසමට ගිහිල්ලා සාක්ෂි දෙන්න විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු ආගමික නායකයන් සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ උගත් විශ්‍රාමික විනිසුරුවරයෙක්ගේ සභාපතිත්වයෙන් පත් වෙලා තියෙන විශ්වසනීය කොමිසමට ඒ දැන්වීම ප්‍රකාරව ගිහිල්ලා නවක වදේ නිසා අසාධාරණයට ලක් වෙච්ච දරුවන් සාධාරණ ඉෂ්ට කර ගැනීම සඳහා මැදිහත් වෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. දැන් රටකට අපවත් කිහිපයක් කෙටියෙන්. කෝට්ටේ ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ආචාර්ය ඉත්තේපාණී ධම්මාලංකාර හිමියන් බැහැ දැකීම සඳහා කථානායක කරු ජයසූරිය මහතා පැමිණියා. ඒ තම ජීවිත කතාව ඇතුළත් චරිතාපදාන කෘතිය උන්වහන්සේ වෙත පිළිගැන්වීම සඳහායි. අභව ප්‍රාප්ත මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා හිබ වූ ෂේක්ස්පියර් සංසදයේ ප්‍රධාන උපදේශක තනතුර ආචාර්ය සර් ක්ලරන්ස් කුමාරගේ මහතාට ප්‍රදානය කිරීම පසුගියදා කොළඹදී සිදු කෙරුණා. ශ්‍රී ලංකා බිස්නස් ඩෙවලොප්මන්ට් කවුන්සිලයේද ප්‍රධාන උපදේශක තනතුර හොබවනු ලබන්නේ ආචාර්ය සර් ක්ලරන්ස් කුමාරගේ මහතායි. මෙම උත්සවය සඳහා ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා, ප්‍රසන්න හෙන්නායක මහතා සහ එම සංසදයේ වෛද්‍යවරුන් පිරිසක් දෙක්ව සිටියා. වසර ගානකට ප්‍රථම විහිකරේ ලොව සිටින දාර්ශනිකයෙ එතුමන්ගේ දර්ශනය එකතු කරගෙන කාලෝ ෆොන්සේකා මැතිතුමා මේ අද මට දී තිබෙන තනතුරේ එතුමා කටයුතු කරගෙන ගියා. මෙම සංසන්දය දේශපාලන සම්බන්ධයක් නෑ, මේ ස්වාධීන සංසන්දයක් හැටියටයි මේක කටයුතු කරයි. පන්විල් තැන්න මස්කුල්ල ප්‍රදේශයේ සිට පාරපා ප්‍රදේශයේ දක්වා දහවනේ වූ ත්‍රිරෝද රථයක් ගම්පොළ පුබරස්ස ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන අඩි 200ක පමණ ප්‍රපාතයකට පෙරලීමෙන් එක් පුද්ගලිකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තවත් පුද්ගලින් දෙදෙනෙක් තුවාල ලබා ගම්පොළ මූලික රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.
දඩයම් කරුවෙකුගෙන් පලා විත් භගවන්තලාව ආරියපුර ප්‍රදේශයේ නිවසක් තුලට පැමිණි වැලිමුවෙක්වල්ලා භගවන්තලාව පොලිසිය වෙත බහර දීමට ගම්වාසීන් කටයුතු කර තිබෙනවා. එම වැලිමුව නලතනිය වනජීවී කාර්යාලයේ නිලධාරීන්ට බහර දීමට කටයුතු කරන බවයි භගවන්තලාව පොලිසිය පැවසුවේ. මධ්‍යම කඳුකරේ රක්ෂිතවලට ගිනි තැබීම් හේතුවෙන් හෙක්ටර් 10කට ආසන්න භූමි ප්‍රමාණයක් මේ වන විට විනාශ වී තිබෙනවා. රක්ෂිතවලට සහ වන වගාවන්ට ගිනි තැබීම් හේතුවෙන් විශාල පරිසර හානියක් සිදුවන බවත් එම රක්ෂිත හරහා පහළට ගලා බසින ජල මූලාශ්‍ර සිඳියාමේ අවධානමකට ලක්ව ඇති බවත් හැටන් අඩවි වන නිලධාරීන් පවසනවා. මෙලෙස රක්ෂිතවලට ගිනි තබන පුද්ගලින් පිළිබඳව තොරතුරු වෙතොත් ඒ පිළිබඳව අඩවි වන කාර්යාලය වෙත හෝ ප්‍රදේශීය පොලිස් ස්ථාන වෙත තොරතුරු ලබා දෙන ලෙසයි හැටන් අඩවි වන නිලධාරීවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ. අදට අපි ඔබෙන් සමු ගන්නවා යලිතම වෙමු හෙට උදැස්සන 6ට රාත්‍රිය. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.